චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දේශපාලන වේදිකාවේ සිදු කළ ප්‍රකාශය අද 9:50 ප්‍රධාන නිමිත්ත බවට අද පත්වෙනවා. අපි 9:50 ආරම්භ කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා සමගින්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ දේශපාලන වේදිකාවේ කියලා තිබුණා මේ යුද්ධය 75%ක්ම තමන් විසින් නිමා කරලා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට බාර දුන්න බව අද ලොකු අකුරු වලින් මේ සමහර පුවත්පත්වල මේ කාරණය සඳහන් කොට තිබුණා. ඔබ ප්‍රවීණ පුවත්පත් වගේම මේ ප්‍රවීණ මාධ්‍යවේදී කටට ඒ වගේම මේ යුද්ධය පිළිබඳ යුද්ධය නිමා කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී නිමා කිරීම පිළිබඳ පොත් ගණනාවක් රචනා කොට තිබෙනවා. ඇත්තටම මේකේ ඇත්ත නැත්ත මොකක්ද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලය තමයි මේ රටේ ওই 30 අවුරුදු යුද්ධේ. එතුමිය රටපාලනය කරපු පළවෙනි 7 අවුරුද්ද ඇතුළත තමයි වැඩිම සෙබළුන් ගාණක් මිය ගියේ. යුද හමුදා සෙබළුන් ගාණක්. දැන් ඔක්කොම බැලුවොත් යුද හමුදාවේ 23,000 ගාණක් මිය ගිහිල්ලා තියෙනවා. ඒකෙන් 12,166, ඒ කියන්නේ 153ක් මිය ගියේ එතුමියගේ අවුරුදු 7ක ආණ්ඩුව කාල පරිච්ඡේදය 94 ඉඳන් 2002 දක්වා. දැන් එතකොට බරපතලම පරාජයන් මුලතෙව් කිලිනොච්චි මාන්කුලම් අර ඒ වගේ බරපතලම පරාජයන් සියල්ලම පාහේ සිද්ධ වුණේ එතුමියගේ ඒ 7 අවුරුදු ආණ්ඩු කාල පරිච්ඡේදය ඇතුළත. දැන් හැබැයි අවිවාදයෙන් පිළිගන්න ඕනි 1995 දී එතුමියගේ ආණ්ඩුව බලයටපත් වූ විගස අති විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ තමයි යාපනය අල්ලා ගැනීම. දැන් ඒ වෙනකොට තිබ්බ සාමාන්‍ය මතය තමයි හැමෝම තුළ යාපනය අර්ධද්වීපය අල්ලා ගන්න බෑ. මොකද ඒකේ ජනගහන වැඩි, ඒකේ ත්‍රස්තවාදියොත් ඉන්නවා. ඊට යුද හමුදාව ක්‍රියාන්විතයක් දියත් කරොත් ත්‍රස්තවාදියොත් මැරෙනවා, සිවිල් වෙසියොත් මැරෙනවා, ඊට පස්සේ ජාත්‍යන්තර කෑ ගහනවා, ඉන්දියාව කෑ ගහනවා, ඊට පස්සේ ඒක කරන්න බැරි වෙනවායි කියලා මතය තිබුණේ. හැබැයි ඒ ආණ්ඩුව කොහොමරි වැඩේ කරා, යාපනය අල්ලා ගත්තා. ඉතින් ඒ කාලේ සිදු වෙච්ච දැවැන්ත ජයග්‍රහණයක් ඒක කිසිම විවාදයක් නැහැ ඒ ගැන. මං ඒ යාපනයේ ජයග්‍රහණය ලබා ගත්ත ආකාරය ගැන මං පස්සේ මේක අවසානයේදී මං කියන්නම්. හැබැයි ඊට පස්සේ මොකද්ද වුනේ? ඊට පස්සේ 1996 මුලදේ කඳවුර වට කළා LTTE එක අල්ලා ගත්තා. 1200කට වඩා අපේ සෙබළුන් මැරුණා. ඒක ඒ තනි ප්‍රහාරයේදී. දැන් මේ වගේ ප්‍රහාර දරුෂ්ක මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සිදු වෙච්ච දරුණුම ප්‍රහාර. මේවා මේ ලෝක මට්ටමින් ගත්තත් ඒක අති විශාල ප්‍රහාර වෙයි සිද්ධ වුණේ. ඊට පස්සේ 97 දී ජයසිකුරුයි කියලා ක්‍රියාන්විතයක් ආරම්භ කරා A9 පාර අල්ල ගන්න. දැන් ඒකෙදි මොකද්ද කරේ? ඇත්තටම ලංකාවේ මේ වවුනියාවේ ඉඳලා පොල් ගහක් නගිනා වගේ මෙහෙම උඩට ගියා. යාපනයට දක්වා මේ ගොඩබිම් මාර්ගයක් අල්ල ගන්න කියලා. ඒක මාන්කුලම් දක්වා ගිහලා හිර වුණා. ඉස්සරහට යන්න බැරි වුණා. ඒක එහෙම තියෙද්දි 1998 ජූනි මාසයේ කිලිනොච්චි පරාජය. ආයි 5600ක් සෙබළුන් මිය ගියා. අර 12,000ක් හැදෙන්නේ මේ විදිහට. දැන් යාපනය අල්ලා ගැනීමේදී මිය ගියේ 408යි ඇත්තටම. දැන් අනිත් සේරම මිය ගියේ මෙන්න මේ වගේ අති විශාල පරාජයන් වල. මුලතිව් පරාජයේ ඊට පස්සේ ජයසිකුරි ක්‍රියාන්විතයේ සිදුවිච්ච යම් යම් ස්ථානවල සිදුවිච්ච ඒ පරාජයන්. දැන් ඊට පස්සේ 1999 දී නොවැම්බර් මාසයේ දැන් 97 මාර්තු මාසේ ඉඳන්ම ජයසිකුරි ක්‍රියාන්විතයේ යනවා. පොඩ 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 අමාරුවෙන් යනවා ඉස්සරහට A9 පාර අල්ලා ගන්න. ඕක ගිහිල්ලා 1997 දැන් මං කිව්වා ඒ අතරතුර සිද්ධ වුණා කිලිනොච්චියේ පහර දීලා කිලිනොච්චිය අල්ලා ගත්තා පහු LTTE එකෙන්. ඊට පස්සේ 1999 නොවැම්බර් මාසේ වෙනකොට ජයසිකුරුයි ක්‍රියාන්විතයේ අර අල්ලගත්ත සේරම දාලා එන්න වුණා. ඇයි මං අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මෙහෙම පොල් ගහක් නගිනවා වගේ උඩට ගියේ. LTTE සංවිධානයේ මේ යටට ගැහුවාම ඒ යට හිටපු සේනාංක වලට ගැහුවාම අනිත් කට්ටිය හිරවෙයි කියලා මැද තනිවෙයි කියලා බයට ඒ සේරම ආපස්සට පල්ලහැට ගෙන ගන්න සිද්ධ වුණා ආණ්ඩුවට. ඒ සීලම සෙබළුන්. දැන් ඇයි ඒ වගේ තත්ත්වයක් ඇති වුණේ? දැන් ඔය ක්‍රියාන්විතේ යනකොට ධනුෂ්ක හැම වෙලාවෙම ඉන්නවා රිසර්ව් ස්ට්‍රයික් ෆෝස් කියලා එකක්. රිසර්ව් එකක් ඉන්න මොකරි අර වගේ හදිසියක් වුණොත් පල්ලහැට ගැහුවොත් අර එහෙම එතනට යොදවලා ඒක සමනය කරන්න ඒ රිසර්ව් ස්ට්‍රයික් ෆෝස් කියලා එකක් වෙනම තියෙනවා. දැන් ඒ රිසර්ව් ස්ට්‍රයික් ෆෝස් එක දාලා 1999 අර වයඹ ඡන්දයට කලින් වයඹ පළාත් සභා ඡන්දයට කලින් කතෝලික ජනතාවගේ හිත දිනා ගැනීමට කියලා ඒ රිසර්ව් ස්ට්‍රයික් ෆෝස් එක දාලා මදුපල්ලි අල්ල ගන්න ගියා. දැන් එතන හිර වුණා රිසර්ව් ස්ට්‍රයික් ෆෝස් එක. දැන් LTTE එක මේකට ගහනකොට ස්ට්‍රයික් ෆෝස් එකක් නැහැ. ඒ බේර ගන්න. ඒ තැන් වලට යන්න. ඉතින් මුළු ජයසිකුරු ක්‍රියාන්විතයම එක දවස් දෙකක් ඇතුළත සියලුම සෙබළුන් ආපස්සට ගෙන ගන්න සිද්ධ වෙන ආණ්ඩුවට. එතකොට ආයි බිඳුවට වැටුනේ ජයසිකුරේ. ජයසිකුරේ එක නවත්තලා නිකන් හිටියේ නැහැ.
දැන් ජයසිකුරුයි එක ගෙන්නගත් ජයසිකුරුයි ක්‍රියාන්විතය පරාජය කළේ 1999 නොවැම්බර්වල. 1999 දෙසැම්බර්වල ඉඳන් මේගොල්ලන් ගහන්න පටන් ගත්තා අලිමංකඩට. අලිමංකඩ කඳවුරට මාස ගානක් තිස්සේ ගහලා 2010 අප්‍රේල් මාසේ අලිමංකඩ කඳවුර වැටුණා. එතකොට 2010 අප්‍රේල් මාසේ අලිමංකඩ කඳවුර වැටුණා. ඒකත් එක්කම මේගොල්ලන් හුස්මක් ගන්න නැතුව LTT එක හුස්මක් ගන්න නැතුව යාපනයට ගහන්න පටන් ගත්තා. හරි, දැන් යාපනයේ 2010 ජෙනරල් ෆොන්සේකා එදවසල හිටියේ යාපනයේ අධ්‍යාපති හැටියට. එතුමාට අසං මැහිම 2010 මැයි මාසේ වෙනකොට. දැන් 2010 අප්‍රේල් මාසේ තමයි අලිමංකඩ වැටුනේ. 2010 මැයි මාසේ වෙනකොට එතුමාට අසං කරන්න සිද්ධ වුණා. යාපනයේ අවශ්‍ය වුණොත් සෙබළුන් ආපසු කැඳවා ගන්න, යාපනයනුත් යාපනයක් දාලා මේ සෙබළුන් ඉවත් කරගන්න ප්ලෑන් එකක්. හරි, ඒක තමයි වැටිච්ච අන්තිම අවස්ථාව. දැන් ඒ අවස්ථාවේදී අර හොඳ වෙලාවට අර ජානක පෙරේරාගේ ජෙනරල් අනුරුද්ධ රත්නත්තගේ, ඊට පස්සේ ඔය සීවලි වණිකසේකර, සුමේද පෙරේරා, ඊට පස්සේ ජගත් ජයස් වගේ කට්ටියගේ අර නායකත්වයේ හින්දා ඒක යන්තම් අල්ලගෙන ඉඳලා අර පකිස්තානෙන් ආපු මල්ටිබැරල් වගේක් ආවා. පකිස්තානෙන් මල්ටිබැරල් ගෙනත් දුන්නා. අන්න ඒ වහෙම ගෙනල්ලා තමයි යන්තම් නවත්තගත්තේ. යාපනයේ යන්තම් නවත්තගත්තේ ඒ කාලේ. හැබැයි දැන් ඒක නවත්තගත්තයි කියමුකෝ 2010. 2011 කටුනායක ප්‍රහාරයක සිද්ධ කරා. කොටි ආවේ 15 දෙනයි 20 දෙනයි. ඒක තමයි ඒ වෙනකොට තිබ්බ ලොකුම සිවිල් ගුවන් සේවා විනාශය. ඒක තමයි ඒ එයාපෝට් ඒ කටුනායක ප්‍රහාරය. ඒකෙන් එයා ලංකා ගුවන් සමාගමේ ප්ලේන්ස් 3ක් සම්පූර්ණ විනාශ කරා. තව 3ක් බරපතල ලෙස හානි කරා. එයා ෆෝස් එකේ යාන පමණක්, ජෙට් යාන 6ක් ඇතුළුව එයාෆෝස්සගේ යාන 8ක් විනාශ කරා සම්පූර්ණයෙන්. ඒකෙන් වැටුණා සම්පූර්ණ ලංකාව. එතුමගේ ආණ්ඩුවත් ඒකත් එක්කම මක බැවිලා ගියා. ඒක තමයි UMP එක දින්නේ 2001 දෙසැම්බර් මාසෙදී. ඒක ඇත්ත වශයෙන්ම එතුමියගේ කාලය තමයි මේ යුද්ධය අන්තිම අඩියටම බැස්සේ. ඒකෙන් සම්පූර්ණ පරාජය කළා තමයි දුන්නේ. හැබැයි එතුමිය ප්‍රකාශ කරන්න වෙනත් අදහසක්. ඔව්, එතුමිය ප්‍රකාශ කරන්නේ දැන් මම කියන්නම්, 1995 එතුමිය කොහොමද යාපනයේ අර ද්වීපය අල්ලගත්තේ. මෙන්න මේක තමයි ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ මහත්මයාගේ චරිතාපදානිය. දැන් මේක එතුමාගේ වචනවලින්ම කියපු කතාව සටහන් කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. එතුමාගේම වචනවලින් කියපු කතාව. මේකේ 361 වෙනි පිටුවේ 361 සහ ඉඳන් 363 පිටුවට බැලුවා නම් යාපනයට යන්න ඕනමන කියලා තියෙද්දි සෙබළු ටික චන්ද්‍රිකා මැතිණිය දුරකථනෙන් කතා කළා අනුරුද්ධ රත්නත්තේ මහත්තයාට කියලා දිනවා ක්‍රියාන්විතය නවත්තන්නේ කියලා. ඊට පස්සේ අනුරුද්ධ රත්නත්තේ කෑකෝ ගහලා ආගිය කළා මේක එහෙනම් මට ඔබතුමිය දෙන්න එක ඒ නියෝගය ඔබතුමිය දෙන්න මේ සේනාධි නායකයා හැටියට මට නියෝගය දෙන්න. එතකොට මම ගිහිල්ලා කියන්නම් කොල්ලොන්ට කියලා. ඈ ඒ වගේ කියලා තමයි යන්තම් එක නවත්තගත්තේ. ඊට පස්සේ එයා පස්සේ හොයලා බලනකොට මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියලා හොයලා බලනකොට ලන්ඩන් වල කොටි එතුමිය ඒ කාලේ ඒ වෙලාවේ ලන්ඩන් වල හිටියේ. ලන්ඩන් වල කොටි පිරිසක් එකතු වෙලා මෙතුමියට බලපෑම් කරලා දෙනවා. දැන් මේ අනුරුද්ධ සරත්වත්තේ මහත්තයාගේ කටේ බලෙන් බලහත්කාරයෙන් කරපු දෙයක් තමයි 95 ඔය යාපනයේ අල්ල ගැනීම. ඊට යාපනයේ අල්ලගත්තයි කියමුකෝ. අල්ල ගත්තට පස්සේ ආපහු පාර චන්ද්‍රිකා කුමාරතුංග කුසුම්සිරි බාලපටේ වෙනි මහත්මයා හරහා පණිවිඩයක් එවනවා සිංහ කොඩිය උස්සන්න එපයි කියලා යාපනයේ. ඊට පස්සේ අනුරුද්ධ රත්නත්තේ ඒකට කෑ ගහනවා, මොන පිස්සුවටද බාලා මේ කියන්නේ. හරි, බාලපටේ බද මහත්තයාට කෑ ගහනවා, මට පුළුවන්ද දැන් යාපනයට ගිහින් අපේ කොල්ලන්ට කියන්න ජාතික කොඩිය උස්සන්න එපයි කියලා. අනුරුද්ධ රත්නත්තේ මහත්තයා කෑ ගහනවා. කොහොමරි ජාතික කොඩියත් මේ උස්සලා තියෙනවා. වරතරාජ පෙරමල් මහත්මයා 1988 උතුරු නැගෙනහිර මහමති වෙලත් තිරුකුණාමලයට ගිහිලා වැඩ බාරගත්තට පස්සේ ඉස්සුවේ සිංහ කොඩිය, ජාතික කොඩිය ඉස්සුවේ. දැන් ඒ කොඩියවත් උස්සන්න නොදෙන තත්ත්වයක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ තිබුණේ. දැන් ඒ සීළු විස්තර මේ පොතේ තියෙනවා. දැන් එතකොට අපි අත් වශයෙන් බැලුවොත් මොන වගේ ආකල්පයකින්ද එතුමිය මේ යුද්ධය කරලා තියෙන්නේ. එතකොට ওই විදිහට පරාජය වීම, ওই විදිහට දැවැන්ත පරාජය අත්වීම ආණ්ඩු කාලයේ පරිච්ඡේද ඇතුළත කිසිසේත්ම පුදුමයට කාරණයක් නෙමෙයි කියන එකයි මගේ අදහස. අපි ඔබට සොයා දෙන්නේ ඇත්ත නැත්ත. අපි හෙටත් සූදානම් මේ ඇත්ත නැත්ත හොයාගෙන යන්නේ 9:50 තුලින්. අපේ හෙට හමුවීමත් 9:50ට 9:50.